ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දෙයි සමගි ජනබලවේගය කල්ලු සල්ලු පැලඳ විරෝධතාවේ පාර්ලිමේන්තු සභා ගැබෙනුත් පිටවයයි ගිනිකන්නා නිව් ඩයිමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවතට රැගෙන යාම ගැන නීතිපති අවධානය මහ කන්නේට පොහොර හිඟයකින් තොරව ගොවින්ට ලබා දෙන්න ජනපතිගේ නිලධාරින්ට උපදෙස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුළුල් ප්‍රතිසංවිධානයක් පක්ෂ සභාපති මෛත්‍රී කියයි ජාවාරම් කරුවන්ගේ බැංකු ගිණුම් 102කින් රුපියල් මිලියන 2600ක් සංසරණය වෙලා පොලිසිය අනාවරණය කරයි සියලු මතවාද පසක තබන්න 20ට එරෙහිව නැගී සිටින්න සජිත්ගේ නිල්ලීමක් දැන් දේශීය පුවත් මරණීය දඬුවම නියම වී බන්ධනාගාරගත කර සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කතානායක මහින්ද යාපාබේ වත්න මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කල් සාටක පැලඳ විරෝධතාවයේ පළ කළ අතර ඉන්පසුව ඔවුන් සභා කැබෙන් පිටව ගියා හරි දැන් ඊට පස්සේ මතු කරන්න දැන් මතු කරන්න සර් දැන් මතු කරන්න දෙන්නකෝ ගරු කතාරයාගේ තුමනි මෙවැනි සිද්ධියක් 2010 මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදු වෙලාවේ ජීඑල් පීරිස් මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා 89 වෙනි වගන්ති යටතේ අහගන්න එතුමා කිව්වා මහා අධිකරණයේ තීන්දුව දුන්න විගස මන්ත්‍රීවරයෙක්ගේ ආසනය අහිමි වෙනවා ඔබතුමාට කරන්න තියෙන එකම දෙයයි මහලේකම්ද කියන්න මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියලා ඔහුගේ ආසනය අහිමි වෙලා තියෙනවා කියන එක තමයි දැන් හරි මහලේකම්වරයාට කරන්න තියෙන මහලේකම්වරයා අපක්ෂපාතී වෙන්න ඕන මහලේකම්වරයා එකලේවා කියලා නීතිඥ මහත්වයේ කල්ලාගෙන මෙතුමාව පාර්ලිමේන්තුවට ගෙන්න කියලා කියනවා ගරෝ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් දෙන ලද නියෝගය පරිදි අද ඔබතුමා ඉදිරියේදී දිවුරුම්දී හමාරයි. ඒ දිවුරුම්දීම හමාර වුණාට පස්සේ රීති ප්‍රශ්න නගන්නට කිසිම අයිතියක් නැහැ. Only by way of a substantive motion that another member persons can be questioned. That is the standing order. සමම ඉල්ලා සිටිනවා මේ ඕන් නැතිව පාර්ලිමේන්තුවට අපහාස කිරීමට ඉඩ දෙන්න එපයි කියලා. ඔබතුමා ඉදිරියේ දිවුරුවේ අරණ දඬනයට නියම වෙච්ච උගලේ මට 2010 මම ඔය ඉන සනුහරේ මේ જાතියේ ඔය සනුහරේ මේ જાතියේ මගේ කියව ගන්න එපා ඉස්සර වන් හිතුවේ එකයි කියලා බැලුවම සනුහරේ මේ જાතියේ මම ඉර දඬුවමක නියම කරා මාව නියම කරේ ඇලෑ උසාවියේ ඔබතුමාගේ ප්‍රශ්නේ නැගුවා නම් ඔය අනවශ්‍ය ඒවට යන්නේ නැතු අර මේටි කියන්න දෙන්න සංසන්දනයක් කරන්නේ කෙටියෙන් කියන්න කියන්න තියෙනවා කෙටියෙන් තමයි කියන්නේ කතා නැතුමා ඒ උසාවියේ නඩුව අහන්න කියලා අස්සම් කරේ නඩුවේ තීන්දුව අස්සම් කරේ දඬුවම අස්සම් කරේ කො වර්තමාන අගමැති ඒ වෙලාවේ ජනාධිපති හැටියේ ගැටේ හර නේද මෙතන වෙනසක් තියෙනවා මම හිරගෙදර ගියේ මන්ත්‍රී කෙනෙක් වුණාට පස්සේ දිවුරුවාට පස්සේ අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුංගස් නියමෙච්ච කෙනෙක් ඇවිල්ලා මන්ත්‍රී හැටියට දිවුරනවා මේ දෙකේ වෙනස ඒකයි වැද්දන්ට හිතට වැදුණා නම් මට කරන්න දෙයක් නැහැ මම මේ නඩු තීන්දුවේ කියන්නේ වහගෙන ඉන්න මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම් it is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament so that we will have to adhere to it පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි වියතුන් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා තියෙන්නේ සංවර වුණොත් හොඳයි මේක මොකද්ද කියලා කියන්නේ මෙන්න මේක දෙන්නම් සර් මේක සභාගත කරන්නම් අනිත් එක මේ 14 වෙනි පරිච්ඡේදය සර් විතරක් කියන්න දෙන්න සර් පරිච්ඡේදය සර් ඕම වුණොත් කතානායකතුමා මගේ ඉල්ලීමක් දිනනවා ලංකාවේ
මරණ දඬුවම හිමි වෙච්ච මිනිසුන්ට සතිපතා ගෙදර යන්නත් අවස්ථාවක් දෙන්න. ජය වේවා ඔබතුමා. ඔයා රීතියට කතා කරේ. තමුන්නාස්සලා පහුගිය කාලේ අරලිය ගහ මන්දිරේ ඉඳලා නඩුවාලා. පහුගිය කාලේ හිරේ ගම්මා රනිල් වික්‍රමසිංහ නඩු ඇව්වේ. තමුන්නාස්සලා නඩු දාලා තමුන්නාස්සලා නඩු ආලා අධිකරණය ගැන කතා කරනවා. තමුන්නාස්සලාට අධිකරණය ගැන කතා කරන්න අයිතියක් නැහැ. මේ අතර සමගි ජන බලවේගී මන්ත්‍රීවරුන් සියලු දෙනා ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දියුරුම් දීමට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගියා. මෙතර නවක මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලා කුමාරි අද මේ සභාවේ ඉඳලා මගේ දියුරුම් දීමට විරෝධය පළ කරලා මේ ස්ථානයෙන් පිටව ගියා. මගේ මුලින්ම මගේ ගෞරවනීය ස්තුතිය උද කරන්න ඕනේ රත්නපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවට. අත වශයෙන්ම මම දේශපාලනයේ අවිල්ලා දේශපාලන තුනේ ජනතාවට සේවය කරා මිසක් අපි කවදාවත් දේශපාලන තුර මේ අත්වල ලේ ගාගෙන කුණු ගාගෙන ජනතාවගේ මුදල් ගසා කාලා නැතුව දේශපාලනය කරපු කෙනෙක් හැටියට මට මේ අවස්ථාවේ මම මතක් කරනවා. අපි අපේ දේශපාලන වශයෙන් අපි පිළිගන්න අපි දේශපාලනෙන් ඉවත් ගන්න උවමනාවක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් පෞගේ කාලේ අධිකරණ අමතුමිය හැටියට කටයුතු කරපු තලත අතුකෝරන මම නම කියලාම කියනවා. අධිකරණ අමතුකම අරන් ගිහිල්ලා කියලා තිබුණේ මම අහවලා එල්ලුංගස් යවනවා. යවන්න බැරි වුණොත් මම අමතුකමෙන් අයින් වෙලා දලු කරනවා කියලා. එතකොට අර අධිකරණයට මොන විදියට ඇඟිලි ගහලාද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පරීක්ෂණයක් කළා ඒ අවශ්‍ය කටයුතු කරන්නගෙන ඉල්ලීම මම කරනවා මගේ හෘද සාක්ෂි දන්නවා මම කවදාවත් වෙනි වැරද්දක් කළා නැහැ කියලා විපක්ෂයේ මන්ත්‍රීතුමාලා කළු පටි දාගෙන ඇහිලා යම් යම් චෝදනා එල්ල කළා හැබැයි මගේ හිත දන්නවා මම නිදෝෂී MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඊයේ පස්වරුවේ ජලිත වරක් හටගත් ඉන්න මෙවන විට යම් තාක් දුරට පාලනය කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. එමෙන්ම කින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් ගුවනේ සිට මුදා හැරීමට කටයුතු කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. මේ අතර කිනි ගනිමින් පවතින MT New Diamond නෞකාව ශ්‍රී ලංකා මුහුද තීරයෙන් පිටතට ගෙන යාමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය නීතිපති දපුලත ලිවේරා මහතා පෙන්වා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙණවිය පවසනවා. පසුගිය තුන්වනදා උදෑසන සිට පැය 80ක පමණ කාලයක් ව්‍යාප්ත වෙමින් පැවති MT New Diamond නම් නෞකාවේ ගින්න නිවා දැමීමට හැකි වුණේ පෙරේදා දිනේදී. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ දැඩි කැපවීම මතයි සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගන්නට ඔවුන් සිය උපරිම දායකත්වය ලබා දෙද්දී ඊට අයහපත් කාලගුණයෙන් බරපතල තර්ජනයක් එල්ල වුණා. ඒ අනුව යලිත් තරමක භයානක අනතුරක සෙයා මතු කරමින් ඊයේ පස්වරුවේ නෞකාවේ ඉදිරිපස කොටසේ එන්ජින් කාමරය තුළ යලිත් ගින්නක් හටගත්තා. වේගවත් සුළං සහ දැඩි තාපයේ හේතුවෙන් හටගත් මෙම ගින්න ඊයේ පස්වරුව වන විට දැඩි වර්ධනයක් පෙන්눔 කළේ මේ ආකාරයෙන්. පවතින තත්ත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ සිට නිරීක්ෂණය කරමින් රසායනික ද්‍රව්‍ය ඉසීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අඛණ්ඩව නෞකාව සිසිල් කිරීම හා ගින්න නිවීම සඳහා ජලයේ ඉසීමට කටයුතු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද උදෑසනවර විට ඊයේ පස්වරුවේ පැවති දැඩි ගිනි ජාලාව පාලනය කිරීමට හැකි වී තිබුණේ මේ ආකාරයෙන්. නෞකාවේ ගින්න ආරම්භ වන විට නාවික සැතපුම් 38ක් ඈතින් තිබූ නෞකාව නාවික සැතපුම් 20ක් දක්වා ශ්‍රී ලංකාවට ළඟා වුණා. ටග්යස්ත්‍රා යොදා ගනිමින් මහත් පරිශ්‍රමයකින් පසුවයි ඒ යලිත් නාවික සැතපුම් 40ක තරම් ගැඹුරු මුහුදට රැගෙන යනු ලැබුවේ. නාවික සැතපුම් 40ක් ගැඹුරු මුහුද දෙසට රැගෙන ගොස් තිබූ නෞකාව මේ වන විට පවතින දැඩි සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නාවික සැතපුම් 28ක තරම් ශ්‍රී ලංකා වෙරළ සීමාවට ළඟා වී තිබෙනවා.
टग यात्रा योदा गणमीन श्रीलंका नाविक हमदा बहा इंदिया विरला रक्षक बलकाय नौकाव कैबर मुहदे तबागनीमट दडिबेहसकदार मिनसिटन बपाय वार्तावन्ने मेम नौकाव गिनिगन्ना अवस्थावेदी एही सिटी कार्य मंडल सामाजिकिन विसिदेनुके दिवि पेरा गनीमट नाविक हमदाव समत्तु अतर इन विसिदेनुकु निरोधायन कटयुतु वेनुवेन गाल्ले पिहिटी वेन कर तबीमे स्थानयकट रकिन यामट नाविक हमदाव अद कटयुतु कला मेत्र एम टी न्यू डायमंड नौकावे हटगत गिन हेतुन सागर पद्धति हानि सिधुवी एद्यान सोया बेली मसदहा नीति पतिपरागे उपदेश मत इकुत्ता पात केरुनु कमिटुए सामाजिकीन अद एम नौकाव पीटी स्थानेट कोस्तिबनवा मेत्र गिनिगलिमिन पवतिन एम टी न्यू डायमंड नौकाव श्रीलंका मुहुदु तीरेन पिटतेट गिनयामट कटियुतु किरीमे अवश्यतावे पिलिबंदव नीतिपति दप्पुलद लिबेरा महता अवधाने योमु कर एतिबव नीतिपतिवरागे संबंधीकरण निलधारिणी रजे अधिनीतिज्ञ निशारा जयरत्न मेनविय सदहान कला अद दिन गरु नीतिपतितुमा विसिन समुद्रीय परिसर आरक्षण अधिकारी सभापति हा वेलंद नेव आयतने अध्यक्ष जनरल समग एम टी न्यू डायमंड नौकावे गिन्नट अदाल वेडिदुर साकच्छावक पेवत्वा एम साकच्छावेदि मीप आयतने वगकीमट अदालव गेन ऐति पियवर हा गतयुतु इक्मां पियवर संबंधित साकच्छावट भाजने उना एनाम हदिसि अवस्थावकदि नेवे तेल पिटार गैलीम हो कांदुवीम सिदुवहोत आपदा कलमनाकरणय संबंधित अदाल आयतन समग एकाबद्ध पियवर गैनीमे अवश्यतावय संबंधित साकच्छा उना विशेषम मीप आयतन මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර තුනක් සම්බන්ධයෙන් විදේශ රක්ෂණ සමාගම ලිඛිතව දැනුවත් කර ඇති බවත් එම ලිඛිත දැනුම් දීම සැප්තැම්බර් මාස 4 වන දින මේ පායතනය විසින් සිදු කර ඇති බවටත් දැනුම් දීමක් සිදු කළා මෙම නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීමට හෝ නිවා දැනීමට කඩිනම් පියවර ගැනීම තෙල් පිටාර ගැලීම කාන්දු වීම වැළැක්වීමට යෝග්‍ය පියවර හා पूर्व आरक्षाव गैनीम सह नौकाव श्रीलंका मुहुदु प्रदेश इवतट एदगेन यामट अति अवश्यतावे सह ए अवश्य पियवर ए संबंधेन गैनीम संबंधेन मीप आयतने विसि अदाल विदेश रक्षण समागम दैनवात करति बेनो नमुत ओउन विसिन मेमनते किसिदु पियवरक हो ए पिलिमद किसिदु प्रतिचार्यक दक्वा नुमति बवट मीप आयतने सभापतिनिय विसिन गरु नीतिपतितुमाव अद दिन दैनवात कला ए अनुव पवतिन तत्वय सलका बला नौकाव श्रीलंका मुहुदु प्रदेश इवतट रेगनयामट कटेतु किरीम संबंधी तीरण गनीमे अवश्यतावे गरु नीतिपतितुमागे अवदानेत लक्कुना මාකන්නයට අවශ්‍ය පොහොර හිගයකින් තොරව සැපීමට වහාම පියවර ගන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. යද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමි. රසායනික පොහොරා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද පසුවරුවේ ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී මෙම වසර සඳහා ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම සිදු කර ඇති බවත් වතුවලට සහ ගොවියට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියෙන් සපයා දිය යුතු බවත් ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට අවධාරණය කර සිටියා. එමෙන්ම මහකන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපීමට වහාම පියවර ගන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා. වහාම අද ඒ පොහොර ටික යවන්න. තීරණ ගත්තම මේව කරන්න ඕනේ. මට ඕන ගොවියට පොහොර ටික එහෙම නැත්නම් ඒ වතු වලට පොහොර ටික ඒ ටික යන්න ඕනේ. දැන් ඒවට තදින් ඉන්න ඕනේ. පොහොර වෙලාවට යන්න ඕන ගොවියට එච්චරයි. එහෙම බැරිය තියෙනවා නම් අපි දැන් ඕල්ටර්නේට් තියෙනවනේ. අපි දැනටමත් වී වලට පොහොර ගෙන්නනවා නම් තව ඒකින් තව අනිත් ඒවටත් පොහොර ටික ගේනවා. එච්චරයි. දැන් අපි සල්ලි දෙනවා නම් ආණ්ඩුවෙන්. ඒක ඇල්ල ටිකනේ අමාරුව සල්ලි හොයන එක. මෙච්චර කල් සල්ලි ගෙවල නැතුව පොහොර බිලියන ගණනක් මේගොල්ලෝ ගෙනහවා දැන් අපි සල්ලි දෙනකොට ගෙන්න බැරි හේතුවක් නැහැනේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වුණා යරලිය ගහ මන්ත්‍රියේදී ශ්‍රීලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද අරලියක මන්දිරයේදී පැවැත්වුණා. පසුගිය මැතිවරණ ජයග්‍රහණයේ සහ නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මහකොමසාරිස්වරයා අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කලා. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය පිළිබඳවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියා. නව රජයේ ප්‍රමුඛතා පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කෘෂිකාර්මිකාංශය සහ
සියනුපුරවැසියන්ට ආරක්ෂිත පානීය ජලය සැපීමේ රජය ඉදිරි සැලැස්ම පිළිබඳව අවධාරණය කර සිටියා. නිදංගත වකුගඩු රෝගය දෙරටේ ජනගහනය කෙරෙහි ඇති කරන බලපෑම් පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. අධ්‍යාපන වෘත්තීය පුහුණු සහ පශු සම්පත් අංශ මෙන්ම ත්‍රස්තවාදය සහ මද්‍රපේ චාවාරම මැඩ පැවැත්වීම ඇතුළු දෙරටේ සහයෝගිතාව වර්ධනය වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අග්‍රමාත්‍යවරයා හා මහකොමසාරිස්වරයා සාකච්ඡා කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නිදහස් පක්ෂය මූලස්ථානයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදී අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ විධායක සභාව සහ කාන්තා සංවිධානය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී රැස්වුණා. ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ පූර්ණ ප්‍රතිසංවිධානයෙන් පටන් අරගෙන තිබෙනවා. අද තිබුණේ තරුණ හා කාන්තා සංවිධාන කැඳවලා තරුණ හා කාන්තා සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම. ඒ අනුව තරුණ හා කාන්තා සංවිධාන සමග සාකච්ඡා කළා. තරුණ කාන්තා සංවිධාන ප්‍රතිසංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ විදිහට අපි පියවරෙන් පියවර ඒ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා. බොහොම ස්තුතියි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය ප්‍රතිසංවිධානය කරලා අලුත් මාවතකට යොමු කිරීම සඳහා පක්ෂ සභාපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ වගේම නව ව්‍යවස්ථා සම්බන්ධෙමුත් අපේ අදහස් අපි තරුණ සංවිධානය විදිහට පක්ෂයට බාර දීලා තිබෙනවා. අපි මං හිතන්නේ ආණ්ඩුවත් එක්ක ශක්තිමත් ගමනක් රට වෙනුවෙන් යායීමේ වෙනුවෙන් තමයි අපි එකා වගේ අත්වල බැඳගත්තේ. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා ඒ ගමන ශක්තිමත් කිරීම. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂයක් විදිහට යම් කිසි මතවාදයක් තියෙන්න පුළුවන් යම් කිසි විවේචනයක් තියෙන්න පුළුවන් ඒ අයිතිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. එතුමාලා සභාපතිතුමාට කිසිම තනතුරක් ලැබුණේ නැහැ. හිටපු ජනාධිපතිතුමා මං හිතන්නේ බොහොම නිහතමානී විදිහට හිටපු ජනාධිපතිවරයා විදිහට දේශපාලන වශයෙන් යන්න පුළුවන් උපරිම තැනට ගියපු කෙනෙක්. බලාපොරොත්තු වෙන තනතුර නැතිල රාජපක්ෂ මහත්තයාට ලැබුණොත් මොකද හිතන්නේ? වෙන්න තියෙන දේවල් ගැන හිතන්න තරම් මම එහෙම කෙනෙක් නෙමෙයි තාම. හිටපු ජනාධිපතිතුමියට පක්ෂයේ ඉදිරි වැඩකටයුතු වලට ඔබතුමාලා ආරාධනා කරනවා. නෑ මම කිසි වෙලාවක කිව්වේ නෑ එතුමියට මේ ආරාධනාවක් කරයි කියලා. මොකද එතන ප්‍රශ්නයක් තියෙනවා අපිට ඒක ගැන වෙනම සාකච්ඡා කරන්න තියෙන කාරණයක්. ඉතින් මම කැමති නෑ මේ මම කිව්වේ එතුමියවත් අපි එකතු කරගත්තේ යුතුයි කියන කාරණේ මම අදත් ඉන්නවා. ඒක කොහොමද කරගන්නේ කියන කාරණේ ගැන අපි සියලු දෙනා සාකච්ඡා කළ යුතුයි. පක්ෂයේ දේශීයන්ට චෝදනා කරනවා එතුමිය පක්ෂය විනාශ කළා කියලා. ඔක්කොම සියලු දෙනාම ඉතින් ඔය වගකීම් බාර ගන්න ඕන එක එක විදිහට. එහෙම විනාශ වෙලා තියෙනවා නම් එහෙම විනාශ වෙලා නෑ. විස්වන විවස්ථා සංශෝධනයට සමග ජනපල වේගය විරුද්ධ බවත් එම සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ව්‍යසනයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද පෙරපරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පුවත්පත් කතුවරුන් අතර හමුවක් අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සමගි ජනබල වේගයේ ස්ථාවරය පැහැදිලි කරනු ලැබුවා. විසිවන සංශෝධනයට සමගි ජනබල වේගය විරුද්ධ බවත් එසේ විරුද්ධ වන්නේ හුදෙක් පුද්ගලික කාරණාවක් මත නොවන බවත් විසිවන සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල වේසිනයකට ලක්වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ මොහොතේ සියලු දෙනාම සියලු මතවාදයන් පසු එකලා එක පෙරමුණකට පැමිණිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. මෙම තීරණාත්මක මොහොතේ 19 වෙනි සංශෝධනයට එරෙහිව ගෙනෙනු ලබන 20 වෙනි සංශෝධනය තීරණාත්මක ලෙස පරාජයටපත් කරන්නට ජනතාව අතර මෙන්ම අධිකරණීය හමුවෙත් පාර්ලිමේන්තුව තුලත් උපරිම කැපකිරීම සඳහා පෙරමුණ ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් සමග කොන්දේසි විරහිතව පෙළගැසෙන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියා. එමෙන්ම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත් 19 ප්ලස් දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ. පුද්ගලයන් මත පදනම්ව නීති සම්පාදනය කිරීම නොකළ යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. යද පෙරවරුවේ කොළඹ අගරදගුරු මල්කම් කාදිනර් වංචිත් හිමිපාණන් බැහැදකීමෙන් අනතුරුව මාතපිතා දහස් පළ කරමින්
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද පෙරවරුවේ කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පැයකට අධික කාලයක් කාදිනල් හිමිපාණන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා අනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සම්බන්ධයෙන් කරගෙන යන විමර්ශන පිළිබඳව උන්වහන්සේ ඉතාම විමසිල්ලෙන් අවධානයෙන් ඉන්න බව තමයි සඳහන් කළේ. දැන් කොමිෂන් සභාවෙන් හෙළිදරව් වෙනවා සමහර පොලිස් නිලධාරීන් ජේෂ්ඨ නිලධාරීන් ඇවිල්ලා කියන කතා. ඉතින් මේ කතා ඇහුවම මේ ගානට බේරිච් එකත් ලොකු දෙයක් කියලා තමයි අපිට හිතෙන්නේ. මෙහි මියගිය අයට කරන කාන්තාව බේරවට සාරාණිම කාන්තාව ඉන්දියාවට බලාගත් කියනවා. आयतन क्रियात्मक රාෆ් හකීම් කියන්නේ සහරාන්ගේ මල්ලි මරාගෙන මැරෙන බෝම්බකාරයා ආයුධ අත්හදා බලමින් ඉඳද්දි අතේ පත්තු වුණාම ඒ සහරාන්ගේ මල්ලි ඉස්පිරිතාලේ ඉන්නකොට බලන්න ගිය කෙනානේ හකීම් මේ මුස්ලිම් හැම මිනිස්සෙක්ම ඉස්පිරිතාලේ ඉන්නකොට බලන්න යන්නේ නැහනේ එතකොට ඇයි සහරාන්ගේ මල්ලි බෝම්බ පත්තු කරගෙන ඉස්පිරිතාලේ ඉන්නකොට බලන්න ගියේ එහෙම හකීම්ලට ISIS ගැන ඔහොම විකාර කතා කියන්න වෙන එක අසාමාන්‍ය දෙයක් නෙවෙයි संपादने आरक्षक अंश विसिन दिवेने विविध स्थान वल सिदुकल वेटलीम वलदी नीति विरोधी मद्रव्य सह मद्यति तुगया कतना कोटकन तिबेनवा म्यातर कल्पिटिय प्रदेशयेदी नीति विरोधी लेस प्रवाहने करमिन तिबु रत्नम किलोग्राम 10क पोलिस बाहरेटकन लबुवा දහට දහසක් පමණ වූ තහනම් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් මෝද්‍ර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පෙති සියල්ල අධි මාත්‍රාවෙන් යුත් වේදනානාශක වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 38කට වඩා වැඩි බවයි පොලිසිය සඳහන් කළේ. කලුතර පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත වස්කඩුව ප්‍රදේශයේ අයිස් මද්‍රව්‍ය සහ කේරළ ගංජා බෙදා හරින්මින් සිටි පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වස්කඩුව සංචාරක ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම නීති විරෝධී මද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වැටලීමේදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 14ක්, කේරළ ගංජා ග්‍රෑම් 25ක්, මත්පෙති ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දෙහිවල සිට මහියංගනේ දක්වා හෙරොයින් මත්කුඩු රැගෙන වී දීර්ඝ කාලයක සිට මත්කුඩු ජාවාරමේ නිරත පුද්ගලයෙකු මහියංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 500ක් සහ මත්කුඩු අලවියෙන් උපයා ගන්නා ලද මුදල්යයි සැක කරන රුපියල් 11,000ක මුදලක් ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. හක්මන දම්මුල්ලගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නියුතු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හක්මන පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හක්මන දම්මුල්ලගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී වැලිගොඩක බෝතලයක බහ සංගවා තිබේදී මෙම හෙරොයින් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. කිරිනොච්චේ සිට ත්‍රිකුණාමලයේ දක්වා යට ඇඳුමක සංගවාගෙන කේරළ ගංජා ග්‍රෑම් 500ක් රැගෙන කාන්තාවක් ත්‍රිකුණාමලයේ කොට්ටාස විස මද්‍රව්‍ය ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ බස් නැවතුම් පොලේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකුට මද්‍රව්‍ය ලබා දීමට තැත් කිරීමේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොලිස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. බස්නාහිර පළාත තුළ පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා සිදු කරන ලද වැටලීම් වලදී හෙරොයින් සම්බන්ධයෙන් 7970 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිනවා. බස්නාහිර පළාත තුළදී පමණක් හෙරොයින් කිලෝ 80කුත් ග්‍රෑම් 275ක් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබිලා තිනවා. මහා පරිමාණ ජාවාරම් කරුවන් පිළිබඳව ඒ විමර්ශන කරගෙන යාම ඔස්සේ අපිට
අනාවරණය වෙලා තියෙනවා බැංකු ගිණුම් 102ක් පිළිබඳව රුපියල් මිලියන 2600කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වෙලා තියෙන බව තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසර තුලදී පමණක් විදේශ රැකියා දෙන බවට පවසා සිදු කරන ලබන වංචනික අපරාධ 14ක් සම්බන්ධයෙන් මේ වෙන විට විමර්ශන කරනවා ලොතරැයි දිනුම් ඇදී ඇති බවට වංචා කර්මින් මිනිසුන්ව රවට්ටලා සිදු කරන ලද අපරාධ පිළිබඳව වාර්තා වෙලා තිනවා විද්‍යුත් අපාය ඔස්සේ හෝ කෙටි පණිවිඩ ඔස්සේ ඔබට ලැබෙන පණිවිඩ වලට ප්‍රතිචාර දක්වන්න එපා ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දෙන්න එපා කියලා අපි විශේෂයෙන්ම අවවාද කරනවා තොරතුරු තියෙනවා නම් කරුණාකර ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි මෝ හෙට උදැස්සන 6ට දවසුන සුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.seelthanews.lk අපගේ වෙබ් පිටුවට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.